පුංචි දරුවන්ගේ ළමා ලෝකේ හරිම සුන්දරයි. ඉතින් ඒ ළමා ලෝකේ ජීවත් වන ඒ පුංචි දරුවා තමයි වැඩිහිටි අවදිය වුණාම ඒ ජීවත් වුණු ළමා ලෝකයේත් එක්කම මේ දැනුම ඒ එක්කම අධ්‍යාපනයේ ඒ සියල්ලංගෙම පරිණත වෙලා ගුණ යහපත් පුරවැසියෙක් වෙන්නේ. ඉතින් ළමා කාලේ අපි අත්විඳින අපි අත්දකින දේවල් හරි ප්‍රයෝජනවත් වෙනවා, වැදගත් වෙනවා අපේ අනාගතේ අපි වැඩිහිටියෙක් වුණාම. ඒ නිසා තමයි ළමා සාහිත්‍යයේදී ළමා කෘතිවලට විශේෂ ස්ථානයක් හිමිවන්නේ. ඉතින් මේ ළමා කෘති ගණේලා අපි සැලකෙනකොට විශේෂයෙන් කුඩා දරුවන්ට ලියවෙන පොත් මේවයේ කතාව සහ චිත්‍ර හරි වෙනස් විදිහකට ආකර්ශනීය විදිහට සහ දරුවන්ගේ නැනස පාදන විදිහට සම්පාදනය කළ යුත්තේ අන්න ඒ නිසාවෙන්. අපි පුංචි කාලෙත් හිතාමත්ම ආසාවෙන් කියවපු විජය පුවත්පතේ එක්තරා විදිහක චිත්‍ර අඳින කතා ලියන චරිතයක් හිටියා. ඉතින් ඒ චරිතය වටා ඒ හැදෙන චිත්‍ර සහ කතා කියවන්න ඒවා බලන්න රස විඳින්න අපි පුදුමාකාර ආසාවක් තිබුණා. මගේ අතේ තියෙනවා ඒ වගේ එදා ඒ අපි විඳපු බොහොම සොඳුරු ළමා කාලයත් එක්ක ළමා සාහිත්‍යයේ විඳපු සොඳුරු අත්දැකීම් එක්ක අද බෙදා හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා ඔහුගේ අදහස්. ඔහු තමයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පුවත්පත් කලාවේදී හිඟුල්වල දිසානායක මහතා. ආයුබෝවන් ඔබට. විජය ළමා පුවත්පතේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියා විදිහට ඔහු මං හිතන්නේ අවුරුදු ගණනාවක් විජය පුවත්පත ආරම්භයේ ඉඳලා සම්බන්ධ වෙන්නේ. එදා මෙදා තුර ඒ විජය පුවත්පතේ අපේ දරුවන් වෙනුවෙන් චිත්‍ර ඇඳපු ප්‍රවීණ චිත්‍ර ශිල්පියා. ඉතින් ඔහුගේ චිත්‍රවලත් විශේෂත්වයක් තිබුණා සහ කතාවලත් විශේෂත්වයක් තිබුණා. දැන් මේ වෙනකොට මගේ අතේ තියෙනවා පොත් ගණනාවක්ම මේ මහදැන මුත්තා ඇසුරෙන් ලියවිච්ච කතා මාලාවක්. ඉතින් මේකට දරුවන්ගෙන් විශාල ප්‍රතිචාර ලැබෙනවා. ඊටත් වඩා වැඩිහිටියන්ගෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒකත් විශේෂත්වයක්. මං කැමතියි ඔබෙන් දැනගන්න හිඟුල්වල දිසානායක මහතාගෙන් අද දවසේ ඔබේ මේ නිර්මාණ දැන් මේ මහදැන මුත්තා අලලා ලියවිච්ච කතා ප්‍රමාණය, කතා සම්පාදනය කරපු වර්ගීකරණය කොයි වගේද? මහදැන මුත්තා කතාව අපි මේ සාහිත්‍යයට කොහොම එකතු වුණාද කියන්නේ අපි දන්නේ නැහැ හරියට. ඒ වුණත් මේ වැඩිහිටිය ළමයි අද ජනප්‍රියයි. කියන්නේ මහදැන මුත්තා පිළිබඳ කතා රහසක් තියෙනවා. එයින් මම සුදුසු ළමයින්ට සුදුසු කතා කීපයක් තමයි තෝරාගත්තේ. එහෙනම් තෝරාගන්නත් එක හේතුවක් තිබුණා. මොකද ගමේ සමහර දරුවෝ ඉන්නවා මහදැන මුත්තා කතාව කිව්වට දන්නේ නැහැ. ඉතින් ඒක දරුවෙක් එකම කතා කරා. පොඩි දරුවෙක් එකම කතා කරාම කිව්වා මේ පුතේ මේ ඔය දන්නවද මහදැන මුත්තා ඒ කතන්දරයක් මම කියන්නේ දන්නවද? එයා නෑ දැන් සීමන් දන්නේ නෑ. මහදැන මුත්තා කතාව මම දන්නේ. හැබැයි මම කිව්වා මහදැන මුත්තා කියන්නේ එයා කිව්වා මහදැන මුත්තා කියන්නේ අපි 100ට. මොකද ගමේ ඒක එහෙම තියෙනවා සමහර යමක් කමක් ටිකක් වැඩිපුර කතා කරන මිනිසුන්ද මහදැන මුත්තා කියලා කියනවා. මහදැන මුත්තා වගේ කියලා. වගේ කියන්නේ වගේ නේ. එයා කිව්වා අපි 100ට 100ේ අපේ 100ට තමයි මහදැන මුත්තා කියන්නේ කිව්වා. මං කියවන ඒක එහෙම මිනිස්සු කිව්වට ඔයා ආයෙ පිළිගන්න එපා. ඒක එහෙම නෙමෙයි. හැබැයි මටත් එයා අවවාදයකුත් කරා 100ට මහදැන මුත්තා කියන්නේ ඔයාට බණුම් ගන්න. එහෙමත් කිව්වා. ඒකල මං කිව්වා එහෙම ඒක අපි ඒක අමතක කරමු. මේ මෙන්න මේ මහදැන මුත්තා ගැන කතා ටිකක් තියෙන කියලා මං කතාන්තර කීපයක් කියලා දුන්නා. මම පස්සේ කතා තියෙන්නේ කරා මේ කතා කියවන ලියන්න ඕන මොකද අනික් අයත් මෙන්න දන්නා ඇති කියලා. වැඩි හිටියෝ දන්නවා කියලා කිව්වට කුඩා අය දන්නේ නැහැ සමහර අය. එන්න මං තමයි හිතුවේ ඔහොම කතා ටික ලියන්න ඕන කියලා. හොඳයි. දැන් මෙතනදී දැන් මගේ අතේ තියෙන කතන්දර පොත් හතක්. දැන් සම්පූර්ණයෙන්ම මේ මහදැන මුත්තා ගැන ලියන්නම් අනන්ත අප්‍රමාණ ඔබතුමාගේ මං හිතන්නේ මේ තව තව ලියවෙන්න මනසේ ඇඳෙනවත් ඇති මට හිතෙන්නේ. කොයිතරම් ප්‍රමාණයක් හිතනවද මේ මහදැන මුත්තා ගැන තව ලියන්න ඕනේ කියලා? කොහොමද තව ලියනවද? ලියන්න පුළුවන් කතා 10ක් විතර වගේ. ඔව්. ඒතරම් කතා සිද්ධි හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. දැන් මෙතනදී මහදැන මුත්තයි අශ්ව බිත්තරේ මේ එක කෘතියක්. මහදැන මුත්තයි පැණි රස වතුරයි ඒ තව කෘතියක්. මහදැන මුත්තයි කොටි රජ්ජුරුවෝයි ඒකම තව තියෙනවා පොතක් මගේ අතේ. මහදැන මුත්තයි වී වැපිරිල්ලයි. මහදැන මුත්තයි එළුවගේ ඔළුවයි බොහොම
ප්‍රකට කතන්දරයක් කිය. මහදන මුත්තයි ගුටි වරුසාවයි මේ කෘතීන් ටික තමයි මගේ අතේ තියෙන්නේ. දැන් මෙතනදී මේ කතා උත්පත්තිය දැන් කතාවේ මෙහෙම මෙහෙම ගලාගෙන ගියා අපි මේ කතාව දන්නවා. නමුත් මේක දරුවන්ට ආකර්ෂණීය වෙන විදිහට ඇඳලා ලියන්න ඕනේනේ. මේ අභියෝගය කොහොමද බාරගන්නේ? මොන් දන්නේ මට ඒක සාජයෙන් ආපු දෙයක් කියලා තමයි හිතෙන්නේ. මොකද අපේ අප්පච්චිලා හැමෝම ටිකක් මේ කලාවට ලැබි. ඒ නිසා වෙන්න ඕන මං හිතන්නේ. මගේ අතේ මේ තියෙන්නේ මහදෙන මුත්තයි ගුටි වරුසාවයි. අපි පොඩ්ඩක් කෙටියෙන් අපේ දරුවන්ටත් එක්ක පොඩ්ඩක් ආකර්ෂණීය වෙන්න මේ කතාවක් කියමු. ඔව් හොඳයි. මේ මහදෙන මුත්තයි ගුටි වරුසාවයි කියන එකේ අපි කොහොමද මේ කතාව සාරාංශගත කරමු? මහදෙන මුත්තා ඇතුළු ගෝලිය ටික ගමනක් ගියා. හැමතැනම යන්නේ ගෝලිය ටිකත් එක්කනේ. ඔව් ගෝලිය ටිකත් එක්ක ගියා. ගිහ ඒගොල්ලන්ට ඕන වුණා මේ ගඟකින් එගොඩ වෙන්න. නමුත් ඒගොල්ලෝ ගමේ ගඟෙන් ඒ දණ්ඩ తిවට ඒ දණ්ඩ යන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පිළිබදිනවා අනිවාර්යෙන් මේ පඬිතයන්ට ඒ දණ්ඩ යන්න බෑ කියන කතාව. ඒ හින්දා ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා ගඟෙන් යන්න. නමුත් ගඟ නිහඬ වෙන්න ඕන ඒගොල්ලන්ට යන්න. එහෙනම් ඒගොල්ලෝ අර නැවතිලා හිටපුගේ තැන ඒගොල්ලෝ කැමරාව සකස් කරා. එතන තිබුණා ගිනි අඟු ගිනිපෙලි අඟුරු සහිත. එක්කෙනෙකුට ගිහින් බලන්න යන්න කිව්වා. ඒ ගිනිපෙල අරන් ගියේ ඒගොල්ලෝ ඒ වතුරේ බන්න නෙමෙයි. නමුත් අර කරුවල නිසා අරන් ගියා. අරන් ගිහිල්ලා ඒ වතුරේ වෙලුවාම ඒක අර නිමුණා චරස් ගාලා. ඉන් පස්සේ මම ඒක මහදන මුත්තලේ විකෝ ගඟ නිදි නැහැ කියලා. ඊට පස්සේ අන්තිමේ ඔහොම දෙතුන් දෙනෙක් ගියාම අර ගින්දර තියෙන ගිනිපෙලි ඉවර වුණා. මහදන මුත් ආයෙ නම් මංවත් ගිහින් බලන්නම් කියලා අර නිමිච්චි ගිනිපෙල්ලක් අරන් ගියා. ගිහින් අපලව නිමි ආගම දැන් නැහැ. ඊට පස්සේ කොටම කතා කරා කොම ගඟ එවර ගියා ගම ගඟ දැන් නිහඬයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහින් ගණන් කරා. ගණන් කරේ මොකද ගණන් කරන කෙනා ගණන් නොකර ගණන් කරා. හය දෙනෙක් හිටියට ඒගොල්ලෝ හැම වෙලාවෙම ගත්තේ පස් දෙනයි. මහදන මුත්තත් කතා කරාට එයා ගණන් ගත්තේ නෑ. අනික මේ ඉතින් ලොකු කලබලයක් මෙතන දැන්. ඒගොල්ලෝ අන්න වැළපෙනවා මොකද එක ගෝලියෙක් නෑ. එක පණ්ඩිතයෙක් නෑ. එකත් හරි පාඩුවක් කියලා. එතකොට අර මේ ළඟ අසනින් ගිය ගොවියෙක් ඇවිල්ලා මේගොල්ලෝ තොරතුරු ගහන් පස්සේ එයා දැනගත්තා මේගොල්ලෝ දත්තේ. හරි මං මේක මේ ගඟ ගැන මම හොඳට දන්නවා. මට පුළුවන් ඔය නැති වෙච්චි කෙනා හොයලා දෙන්න කියලා එයා මහදන මුත්තා දෙවි හැරම හිටියේ ඉල්ලගේ. මං එක කෙනාට කෙනෙක් ගහනවා. එතකොට ඔයගොල්ලෝ නමයි අංගේ කියන්නේ. සැරයටියෙන් එක වරක් එක්කෙනෙකුට ගහනකොට. ඔව් ඊට පස්සේ ඒ වගේ විදිහට මහදන උත්තර කරා. මහදන මුත්තා මහදන උත්තා එකයි. කෝටුකිතය ගහන කෝටුකිතය දෙකයි. එහෙම කොහොමද ගෝලියෝ ටික අංග කිව්වා 6 කියනකොට ඔක්කොටම සන්තෝෂ වුණා. 6 දෙනාම ඉන්න හිඳා. 6 දෙනාම ඉන්න ලොකු සත්වයන් ඇඳුණා. ඉතින් ඒගොල්ලෝ අර ගොවිරාට ඒගොල්ලෝ පොරොන්දු වුණා පොඩි දෑයක් දෙන්නම් කියලා එකක් දීලා ගොවිරාලගෙන් සමාවරන් ගියා. දැන් මේවා සමහර විට අපිට හිතෙනවා හරි පුංචි කතාවක් කියලා. හැබැයි මේ කතාව ඇතුළත හුඟක් දේවල් කියවෙනවා. ඉතින් එකක් තියෙන්නේ අපි අර කිව්වා වගේ මහදන මුත්ත කවදාකවත් තනියම ගමනක් විමනක් යන්නේ නැහැ. යන්නේ ගෝල බාලයෝ ටිකත් එක්ක. ඉතින් ඒ ගෝල බාලයෝත් එක්ක යනකොට හරි හරි ඇබැද්දි සිද්ධ වෙනවා. ඉතින් ඒ ඇබැද්දි වලට කොහොමද මූණ දෙන්නේ කියන එක පිළිබඳව තමයි මහදන මුත්තගේ කතාවල තියෙන්නේ. ඉතින් සමහර විට මහදන මුත්තටත් වැරදෙන වෙලාවල් තියෙනවා. ගෝලයින්ටත් වැරදෙන වෙලාවල් තියෙනවා. එතකොට තව කවුරු හරි උදව් කරනවා. ඔය වගේ කතන්දර මාලාවක් කියනවා. මහදන මුත්තයි එළුවගේ ඔළුවයි මේකත් බොහොම ජනප්‍රිය කතාවක්. අපි පොඩ්ඩක් අපේ දරුවන්ට නැවත අවධාරණය කරමු. මොකද ඇත්තටම සමහර අය ඉන්නවා මට හිතනවා මේ දිසානායක මහත්මයා මේ කතාවත් නොදන්න අපේ දරුවෝ ඉන්න පුළුවන් කියලා මට හිතෙනවා. මහදන මුත්තා ඇතුළු කියන්නේ ගෝලිය ටික දවසක් උදේ දේ මේගොල්ලෝ අර සාකච්ඡා කරනවා. ඒගොල්ලෝ එකතු වෙලා අද මොකද්ද අපිට කරන්න යන්න තියෙනවද නැද්ද කියන සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා එතකොට මේ සාකච්ඡාව ඉන්න වෙලාවේ මේ ගොවිය දෙන්නෙක් ආවා. කඩුල් ළඟට ආවන් පස්සේ ඒ මහදන මුත්තාගේ හැම දෙයකටම උදව් කරන තමයි මේ ඉදිකට පංචා. එයා දැකලා එයා ගිහින් අරගෙන ගියා මොකද කියලා. ඒගොල්ලෝ කිව්වා මෙහෙමයි අපේ එළු පැටියෙක් හිටියා. ඒ එළු පැටියා මේ වතුර බොන්න ගිහලා මුට්ටියක් ඔළුවේ හිර කරගෙන. ඒක ගුරු වන්දනා උත්සාහ කරා. ඒක ගලව ගන්න ගලවන්න විදිහක් නැහැ. මේක කොමාරි ආන් දෙන්නේ. කියන්නේ ඔළුව එළුව මුට්ටිය බේරලා එළුවත් බේරලා දෙන එකේ තමයි ඒගොල්ලෝ ඉල්ලීම කරේ. ඊට පස්සේ එතන මහදන මුත්තා කිව්වා මට නම් එන්න විදිහක් නැහැ. මොකද මගේ මේ දවස් අමාරු තියෙනවා. එහෙනම් මට එන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ අර ඒගොල්ලෝ කිව්වා හරි. ඒකට අපි මේ අපේ ඇතෙක් ඉන්නවා. අපි අවල් කට්ටියගේ ඇතෙක් ඉන්නවා. එයා අපි යවන්න. ඊට පස්සේ ඉතින් ගෝලියොත් එකට කැමති වුණා.
මේ ගිහිල්ලා එතා පිටින් ගියා. එතා පිටින් ගිහිල්ලා මේ එතකොට ඇතුළට යන්න බෑ. ගමනාලේ මේ මහදැන මුත එතෙන්ද ගින් ඇහුවා. මේ කෝ එළුවා. ඊට පස්සේ ගමනාලේ කිව්වා එළුවා ඉන්නේ ඇතුලේ. මේ මේ තාප්පෙන් ඇතුලේ තමයි ඉන්නේ. ඊට පස්සේ කියා මේ එතා මට බයින් යන්න බෑ කොහොමවත්. එහෙනම් මේ ලියට යන්න පුළුවන්, එතාට යන්න පුළුවන් වෙනසයි විදිහට තාප්පෙම ටිකක් කඩන්න කිව්වා. ඊට පස්සේ මේ විදිහට ගමේ ඈත එකතුල තාප්පෙ කැඩුවා. ඊට ගියාන් පස්සේ එළුවා ඒ බෙල්ලේ මුට්ටි හිරගත් එළු පැටිය හිටියා. ඊට පස්සේ මාත නමුත් කිව්වා මේ බෙල්ල මෙයා වෙන් කරන්න කියලා. ඊට පස්සේ ගෝලෙක් ගිහිල්ලා බෙල්ල වෙන් කරා එළුවගේ. ඊට පස්සේ ගමනාලේ හැම කිව්වා මේ එළුව කොහොමද මුට්ටියෙන් ඉලි ගන්න බෑනේ තාම. එහෙනම් මේක රන් දෙන්න කියලා. ඊට පස්සේ තෙන්දි කිව්වා මුට්ටිය ගහන්න කියලා, මුට්ටි කඩන්න කියලා. ඊට පස්සේ තව ගෝලෙක් ඇවිත්ලා මුට්ටි කඩුවා. ඒගොල්ලෝ මන් නැති දා කොහොමද මම බේරගන්නේ කියලා. ආ ඉතින් ඔය වගේ මහදන මුත්ත හරි හරි වැඩ කරනවා ගෝලියොත් එකතු වෙලා. ඉතින් මේ විදිහේ මහදන මුත්තගේ කතන්දර පෙළක් තමයි මේ විදිහට අපේ ජේෂ්ඨ මාධ්‍යවේදී පුවත්පත් කලාවේදී හිඟුලොල දිසානායක මහතා රචනා කරන්නේ. ඉතින් ඔහුගේම ඒ සුවිශේෂී චිත්‍ර මං හිතන එක අවුරුදු ගානක් කාගේවත් මතකේ අමතක නොවන චිත්‍ර පෙළක් තමයි ඔහුගේ අතින් නිම වෙන්නේ. ඉතින් ඒ චිත්‍රවලින් නිම වුණු කතාන්තර මාලාවක් මහදන මුත්තා ඇසුරින් නිර්මාණය කරලා තිනවා අපේ හිඟුලොල දිසානායක මහතා. කෙටි විරාමයක් අරගෙන විරාමෙන් පසු යලිත් හමුවෙමු. විරාමෙන් පසු යලිත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් වැඩසටහන සමගින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පුවත්පත් කලාවේදී හිඟුලොල දිසානායක මහතාගේ නිර්මාණ පිළිබඳවයි අපි එතුමත් එක්ක අද දවසේ කතා කරමින් සිටියේ. හොඳයි, මම කැමතියි තවත් අපි කතාවක් දෙකක් රසවිඳමු මේ දිසානායක මහත්මයා. මේ මහදන මුත්තයි පැණි රස වතුරයි, ඒකත් අපි පොඩ්ඩක් අපේ දරුවන්ට වැඩිහිටියන්ට කියලා දෙමු. මොකද මේ කතා දැන් අපි හිඟුලොල දිසානායක මහතාගේ හඬින්ම අපි අහනකොට ඔබට හිතෙන්නට ඕනේ වැඩිහිටියන් විදිහට මේ කතා අපේ දරුවන්ට මේ කතා පොතක් අරන් දීමේ කොච්චර වටිනවද කියලා. ඔබ හිතන්නට ඕනේ වැඩිහිටියන් විදිහට මේක මට තවමත් ආශ්වාදයක් විඳින්න පුළුවන් නේද කියලා. අපි මේ පැණි රස වතුර මොනවද කියලා පොඩ්ඩක් කතා කරමු. මා දැන මුත්තයි ගෝලෙ පිටසයි ප්‍රශ්නයක් විඳරන්න ගියා. ලොකු ගැටලුවක් විඳරන්න ඇටි ඈත ගමකට ගියා. ඒ කඳු පල්ලංගයි සහිත බොහොම අමාරු පාරක් තමයි තිබුණේ. ඉතින් ඒ පාර තරණය කරගෙන ආව කන්දක් උඩට ආවා. ඇවිල්ලා මහදැන මුත්ත කිව්වා මට ගෝලෙ ඉන්නේ මට හරි වතුර පිපාසෙයි, අහලා පහල ඉඳක් හරි වතුර තියෙන තැනක් හරි තියෙනවද කියලා. ඊට පස්සේ ගෝලියෝ කිව්වා ඒත් පල්ලේ හැදී කිව්වා නම් කන්ද පහලේදී කිව්වා නම් හොයාගන්න කිව්වා මේ හරි නම් මේ වතුර එකක් පේන්නේ නැහැ, තියෙන තැනක් පේන්නේ නැහැ කියලා මුත්තේ කියලා තමයි කිව්වේ. ඒකළු හොඳයි එහෙම නම් තාම අපි ටිකක් ඉදිරියට යමු කියලා ඉදිරියට ගියා. ගිහිල්ලා ඉතින් මේ යනකොට ඈත දැක්ක ගියක් තියෙනවා. ඒ ඊට පස්සේ එතෙන්ද ගිහිල්ලා කතා කරා මහදැන මුත්ත ඇතුළු පිස්සේ. ඊට පස්සේ එතේ ගෙදර හිටියා ආච්චි අම්ම කෙනෙකුයි මිනිවිරියෙකුයි. ඒ දෙන්න ඇලිට ඇලි ඇයි ආවම කිව්වා අපි දන්නේ නැද්ද අපි ඇවිල්ලා මේ 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 කවුරුත් දන්න ප්‍රසිද්ධ මේ අපේ පණිතුමා එයාගේ ගෝලිය තමයි අපි පස්සේ දැන කියලා මේ අපිට ඉතින් ඇහුවා. ඊට පස්සේ අපි මොකෙද කෙරෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා අපිට හරි වතුර පිපාසි, අපි මේ ගැටලුවක් විසඳන්න ගිය ගම, ඉතින් අපිට වතුර ටිකක් දෙන්න බොන්න. ඊට පස්සේ ගියම්පස්සේ ඉතින් තමයි මිනිවිරිය ගිය ඇතුළට ගියා. ගිහින් බලපුවාම ඇත්ත වශයෙන්ම කලගෙඩිවල වතුර තිබුණ නැහැ වෙලාවේ. ඊට පස්සේ දැන් ගේන්න යන්න ගියකුත් දැන් ටිකක් ඈතයි. ඊට පස්සේ එතන ඒගොල්ලෝගේ තිබුණා මේ තෙලිදිය මේ කිතුල් උණු හකුරු හදන්න ගෙනල්ලා තිබුණා මේ තෙලිදිය. ඒවා කලයට දාලා දුන්නා. ඊට පස්සේ මෙන්න ඇතු වතුර ඇල්ලතුර ඒ කිව්වෙත් එම ඇල්ලතුර එනම් බොන්න එන්න එලද. ඊට පස්සේ ඒගොල්ලෝ බිව්වා හොඳ බීලා. ඊට පස්සේ අර අත්තම් ඇවිල්ලා ඇහුවා පිපාස සම්සිඳුනාද. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඉතරත් හොඳයි පිපාස සම්සිඳුනා. ඒගොල්ලෝගේ මානරමුත ඇහුවා අනේ තරහ වෙන්න එපා මම පොඩි ප්‍රශ්නයක් ගහන්නම් මොකද්ද කියලා කිව්වා. ඊට පස්සේ මේ වතුර ගන්නෙ කොයි ලිඳෙන්ද කියලා. ලිඳ ගන්න කොහෙද වතුර ගන්න. ඊට පස්සේ කිව්වා අනේ පල්ලෙන් තියෙන ඒ ලිඳක් නෙවෙයි කිව්වට ඒක නිකන් කිතුල් කොටයක් වලලා මේ හදපු නිකන් පොඩි ඌර කොටයක්. ඊට පස්සේ ආයෙනම් යන්නම් කියලා ගියා. කියලා මොකද කතා වුණා මහදන මුත්තයි ගෝලිය ටිකක් කතා වුණා කොහොමද වීව වතුර කියලා. ඒතර ඒගොල්ලෝ කිව්වා අපි නම් මේවායි කවදාවත් ඇල්ලතු එකක් වීල නැහැ පුදුම රසක් තිබුණේ. ඊට පස්සේ මහදන මුත්ත කිව්වා ගෝලෙයිනේ මිලින්ද අපි ගලවන අරන් ගියොත් නම් අපිට හැමදාම බොන්න පුළුවන් වතුර. ඊට පස්සේ එහෙනම් ගෙදරකින් අපි මේ ගැන සාකච්ඡා කරමු කියලා ගෙදරකින් සාකච්ඡා කරා.
ඊට ඒ සාකච්ඡාගෙන අදම දැන් අපි අදම අවශ්‍ය බඩු කරන් ගිහින් ගලවෝගේ එළින්ද ගලවන්නෙමු කියලා ඕන බාණ්ඩත් අරගෙන රෑ හඳ පානේ ගියා. ගිහින් ඒගොල්ලෝ අර වල්ලනු උතලා ලීයක් කරහට දාලා ඒක රිවුර කටේ කියන කෙච්චර වලන්නේ අඩි 3-4ක් තියෙන ඒ ටික ටික ඇදෙනකොට අරගොල්ලෝ හරි සන්තෝසයි. ඊපස්සේ ඒගොල්ලෝ මේ හූ කියන්ටයි සතුට ප්‍රකාශ කරන පටන් ගත්තා. ඊට පස්සේ ආවට මිනිසුන් මේක ඇහුණා. ඇවිල්ලා ඒගොල්ලෝ හුලුවතු පන්තු කරගෙන ආව බලන්නකොට ඒකට දින ඇතින් ඒකට මා දැනමත් කිව්වා කටවහන් හිටපල දැන්වත් මේ අපි අමාරු වැටෙනවා මේ ඊට පස්සේ කිව්වා නෑ ඉතින් අපි අතපය වගේ මේවායි වැඩක් කරනකොට කටත් පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි මේකේ ගතියක් එන්නේ කියලා ගෝලේ කිව්වා. දැන් කට පාවිච්චි යන්න ගත්තී පන්දම් පත්තු කරන එනවා. අපි මෙතන ඉස්සර ෆ්‍රෙන්ඩ් මැරලියන් කි. හොඳයි මේ වගේ අපේ මේ හාස්‍ය උපහාසය මේ සියල්ල කැටි කරගෙන ජීවිතේ යම් පාඩමක් ගැඹුරක් කියලා දෙන මහදෙන මුත්තයි කතා මාලාවක්ම මේ වෙන විට අපේ හිඟුලවල දිසානායක මහතා විසින් සම්පාදනය කරලා තියෙනවා. ඉතින් අපේ ගුණසේන ප්‍රකාශන ආයතනය ඉදිරිපත් වෙලා වුණ හැමදාමත් හොඳ දේ හොඳ පොත්පත් අපේ පාඨක පරපුරට ප්‍රදානය කරන. ඉතින් ඔවුන් සූදානම් වුණා ඊට පස්සේ මේ එතුමාගේ මේ කෘතීන් ටික ප්‍රකාශයට පත් කරන්න. ඉතින් ඒ සංකල්පයෙන් අද වෙනකොට අපේ පාඨකින්ට අපේ දරුවන්ට අපේ වැඩිහිටියන්ට හොඳ පොත්පත් ළමා කෘති ගණනාවක් බිහි වෙලා තියෙනවා. අලුතින් ලියන්න තිතාගෙන ඉන්නව නේද කතාව? ඔව් මාතෘ මුත දැන් මොකද මට ඉල්ලුමක් තියෙනවා තා කීපයක් ලියන්න කියලා. ඉතින් මම කතා ටික හදාගෙන යනවා. මේ යම් කියන්නද කතාවක් පොඩි අනාගතේ ඉන්න තියෙන කතාවක්. ඔව් එකක් මම පොඩ්ඩක් කියන්නම්. ගමේ කට්ටිය කතා කරා සංවිධානය කරගත්ත උත්සවයක්. නැටුම් උත්සවයක් කියලා කියමුකෝ. එතකොට ඒකට මේ රෑ තියෙන්නේ ලොකු එළියක් ඕන. ලොකු එළියක් වත්තු කරන්න ඕන. ඉතින් මේක කීප දෙනෙක් යෝජනා කරා එක එක දේවල්. එක එක විදිහට මේ විදිහට આવොත් මේ තෙන්ට අපිට සෑහෙන එළිය තියෙයි ඇති වෙයි කියලා. නමුත් ඒක සංවිධායක වරුන්ට ඒක මදි වුණා. අපි මේක මහතන මුතරත් ගෙන් අහලා බලමු මේකට මොකක් කරි අපිට මේ ළඟ ගිහිල්ලා අපි හොඳ ළඟට එළිය වැටෙන පුළුවන් හොඳ එළියක් හදාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මහතන මුත ආවා. ගෝලි තන ගන්න ඇවිල්ලා අවට වැළුවා ළඟ ඔක තියෙන ගෙවල් තියෙනේ. ඒ කාලේ අර ළඟ ළඟ පොල්ලතු ගෙවල්නේ තියෙන්නේ. පොල්ලතු ගෙවල් ළඟ ළඟ හදලා මැද මිදුළු වගේ ලොකෝට කමත වගේ ඒක තමයි වෙන්නන්න සූදානම් වෙන්නේ. අවට බැලුවාම එතන තිබ්බ එක පොල් ගහක්. මහතන මුත කිව්වා මේක පොල් ගහ ඔක්කොම කපලා. ඊට පස්සේ මේ ගෝල් හරි කට්ටියකින් ඒ පොල් ටික ගහලා අතු ඔක්කොම අයින් කරලා දැම්. ඊට පස්සේ මාතන මුත කිව්වා හරි ගෙදර ගවලු තියෙන පරණ රෙදි එනල්ලා මේකේ උඩ ඔතන්න කිව්වා. ඔතලා ඒ කාලේ තිබුණේ කැක්කුණ තෙල් ඔය වගේ පරණ තෙල් වගේ කියන දිවා ඒකට වක් කරන්න කිව්වා. වක් කරලා හරි දැන් ඒ වෙලා වෙනකොට මේක වත්තු කරන්න කිව්වා. එතකොට මේ මුළු ගමටම දෙලි වැටේ කියලා කිව්වා. ඊට පස්සේ වෙලා වෙනකොට ඇත්ත වශයෙන්ම මේක දැන් නාට්‍ය සංවිධානය කරලා මිලුද්දම් පිළිලා බලන්න දැන් ගිහලා පත්තු කරා. පත්තු කරනවා මොකද උනේ? ඒක ඇවිල්ලා ඔක්කොම ගිහින් අර ඔක්කොම අර දඹු කෑලි කියන්නේ ගිනි ගන්න කෑලි රෙදි පිච්චිලා පිච්චිලා යන කෑලි ඔක්කොම වහලවලුට වැඩන පටන් ගත්තා. ඊට පස්සේ මිනි ගෙවල් ටිකක් පිච්චෙන පටන් මිනිස්සු පස්සේ නාට්‍ය අර පෙන්නේ පැත්තක දාලා ගෙවල් ඇවිල්ලා නිවන්ට උත්සාහ කරනවා දැන් තමයි කියන්නේ වෙන්නේ. ඒ කතාව අපේ ඉදිරියේදී අනාගතයේදී බොහොම ඉක්මනින්ම අපේ පාඨකින් අතරපත් වෙයි අපේ දරුවන්ගේ අතරපත් වෙයි. අපි අද කතා කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය ළමා පුවත්පතේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී හිඟුල්වල දිසානායක මහතා විසින් රචනා කරන ලද කෘතීන් කිහිපයක් පිළිබඳවයි. ඒ වගේම හැමදාමත් දරුවන් වෙනුවෙන් බොහෝම ඉවසිලිවන්ත මං හිතන්නේ මේ චිත්‍ර කර්මය කියන එකත් අපි නිකන් අර ඉක්මනින් ඇඳලා ඉක්මනින් දේවල් පාඨකින්ට දරුවන්ට දෙන එක නෙමෙයි. බොහොම සියුම්ම ඔවුන්ගේ හදවත අඳුනගෙන ඔවුන්ගේ සිතුවිලි අඳුනගෙන ලබා දිය යුතු අවස්ථාවක්. ඉතින් මං හිතන හැමදාමත් එතුමා කළේ අන්න ඒ වගේ අපේ දරුවන්ගේ ළමා මනස ඉතාම හොඳින් හඳුනාගෙන මේ චිත්‍ර සහ කතා නිර්මාණය කිරීම. ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඔබතුමාට අද දවසේ අපේ වැඩසටහනට පැමිණියාට. එහෙමනම් කතා කරන පොත් වැඩසටහනින් අදට අපි සමුගෙන යනවා. තවත් දවසකදී හමු වෙමු. සුබ දවසක්.